මම ඉරංග ගුණසේකර ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ඒ වගේම සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක අද අපි විශේෂයෙන්ම රනිල් මහත්තයාගේ ගෝලයා බවට පත් වෙලා ඉන්න ලෙනවලට හදිස්සියෙම අවුරුදු 8කට පස්සේ මතක් වෙලා තිනවා දැන් රනිල් මහත්තයා රටේ කොටයක් අදින්න ආවට පස්සේ අවුරුදු 5-10යිද කියලා. හැබැයි අපි දන්නවා සමහර මළු තියෙනවා ලෙහෙලා තියෙද්දි ආයෙ ඔබලා බලන්න දෙයක් නැහැ. මොකද මේක 2015 ඇතුලේ ශ්‍රේෂ්ඨාධිකරණෙත් ඒ වගේම පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච එකක්. ඒ වගේම අපි දන්න දේ තමයි ගෝඨාභයගේ කොටේ අදින්න ආපු රනිල්. ඒක නිසා ගෝඨාභය මැතිවරණයට ඉදිරිපත් වුණේම අවුරුදු 5යි කියන පදනම ඇතුලේ තමයි. හැබැයි අපි රනිල්ට කියනවා අඩුම තරමේ පොඩ්ඩක් මේ ජනතාවත් එක්ක හැප්පෙනවා නම් අඩුම තරම මීට වඩා හොඳ බෝල ටිකක් හොයාගන්න කියලා. ඉතාමත් අතිශය දුර්වල පන්දුවක් තමයි මේකට එවලා තියෙන්නේ. ඒක නිසා මේක ගත යුත්තක් නැහැ. ඒක නිසා අවුරුදු 8කට පස්සේ ලෙනවල මහත්තයා හීනෙන් ඇහැල්ලා මතක් වෙලා තියෙනවා දැන් මේකේ 6ද 5ද කියලා. ඉතින් ඔබ දන්නවා මේ වගේම යම් සංවාදයක් ආවා අපේ ඇතුලේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන්. ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු මූලික පදනම් නොසලකා පාර්ලිමේන්තුවේ සම්මත වුණා කියලා සාකච්ඡාවක් ආවා. නමුත් ඒක නැවත ආයි උසාවිය හරහා සාකච්ඡා කරන්න ගියාට පස්සේ උසාවියෙන් පැහැදිලිව දුන්නා කථානායකවරයා අස්සම් කරාට පස්සේ ඒක අපේ රටේ මූලික නීතියක්, ඒක එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න බෑ කියලා. ඒක නිසා මේක දැන් ආයි ඔබලා බලන්න දෙයක් නැහැ. දිගහැරලාම මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා පැහැදිලි ලෙස මේක අධිකරණය ඇතුලේ අපි හිතනවා මේක අනිවාර්යෙන් මහජනතාවගේ බලාපොරොත්තුව මේ රටේ ජනාධිපති මැතිවරණයෙන් මේ දූෂිත දේශපාලනය අවසන් කරන්න. රනිල් රාජපක්ෂ සජිත් ඇතුළු කල්ලිය විවිධ මාලිගා කුමන්ත්‍රණ කරමින් තිනවා. ඒක එක ඉතාමත් අතිශය දුර්වල පන්දුවක්. නමුත් මේක මහජනතාවත් අධිකරණයත් මත මේක පරාජයටපත් කළා. අනිවාර්යෙන්ම දූෂිත සහ අවුරුදු ගණනාවක් මිනිස්සු බලාපොරොත්තු වෙන මේ දේශපාලන ජයග්‍රහණය ගේන්න අනිවාර්යෙන්ම අපි හැමෝම පෙරටෙනවා කියන එක තමයි මේක ඇතුළේ කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. අපි දන්නවා මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් දාලා තිනවා සිවිල් පුරවැසියෙක් පානදුරේ ඉන්න ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනෙක්. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් දාලා ඒ පෙත්සම ලබන 8 වෙනිදා ගැනීමට නියමිතව තිබෙනවා. අපි ඒ පෙත්සමේ ඔහු කියන්නේ ජනාධිපතිවරණය දැන් මේන නොවැම්බර් මාසේ 17 වෙනිදාෙන් කෙළවර වීමට නියමිත ජනාධිපතිවරණය තවත් වසරකින් කල් දමන්න කියන ඉල්ලීම තමයි ඔහුගේ පෙත්සමේ තියෙන්නේ. එතකොට මෙම පෙත්සම කරුණු කීපයක් මත මූලිකවම නිෂ්ප්‍රභා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් අපි දන්නවා මේ කියන කෙනාම මේ පානදුරේ පදිංචි වෙලා ඉන්නේ. මේ පෙත්සම් කරුම වර්ෂ 2019දීම මෙවැනිම ආකාරයේ පෙත්සමක් යොමු කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වසරකින් කල් දැමීමට අදාළ ඉල්ලීමක් කරලා තිබුණා. ඒ පෙත්සම ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් අවුරුදු 5-6 කරන්නේ කියලා ඉල්ලීමක් කරා. ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරා. එවැනි වටපිටාවක් මත තමයි අද මෙවැනි එවැනිමාකාරයේ පෙත්සමක් යලි ගොනු කරලා තියෙන්නේ. අපි හිතනවා මේ පෙත්සම පිටිපස්සේ ආණ්ඩු ඇති කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් මේ අපිට හම්බ වෙලා තියෙන මේ පෙත්සම නම් කිසිදු ආකාරයක නීතියේ හසල දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි මේ පෙත්සම නිර්මාණය කරලා තියෙන්නේ. පෙත්සම් කරුම කියන එයා නීති උපාධිධාරියෙක් කියලා. හැබැයි එහෙම කිව්වට නීතියේ තියෙන අවම කොන්දේසියක්වත් අනුගමනය කරන්නේ නැතුව තමයි මේ පෙත්සම යොමු කරලා තියෙන්නේ. එතකොට මේ පෙත්සමේ ඉල්ලීම් දෙකයි තියෙන්නේ. ඉල්ලීම් මහලොකු ගානක් නැහැ. ඉල්ලීම් දෙකයි තියෙන්නේ. එක ඉල්ලීමකින් එයා කියනවා අතුරු නියෝගයක් ඉල්ලනවා. මොකද මේ ජනාධිපතිවරණය කල් දැබීමට අදාළ අතුරු නියෝගයක් ඉල්ලනවා. හැබැයි පෙත්සම අසා නිම වෙනතුරුම අතුරු නියෝගය ඉල්ලනවා.
මම කියන්නේ එහෙම අතුරු නියෝග ඉල්ලන සිරිතක් නෑ උසාවි වලින්. ඊට පස්සේ දෙවෙනි ඉල්ලීම තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන 32 වගන්තිය නොසලකා. එහෙම වගන්තියක් නැතේයිසේ සලකලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ පෙත්සම විභාග කරලා තීන්දුවක් දෙන්නේ කියලා. අපි අහනවා මේ මහත්යාගෙන් අපිට පෙන්වන්න ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තියෙනවද? යම් නීතියක් කතානායකවරයා අත්සන් කරලා සම්මත වුණාට පස්සේ ඒ නීතිය අභියෝගයට ලක් කරන්න පුළුවන් ප්‍රතිපාදනයක් ආණ්ඩුකම ව්‍යවස්ථාව ඇතුලේ නැහැ. ඉතින් එහෙම නැති එකක් තමයි මේ දෙවෙනි ඉල්ලීම ලෙස ඔහු ඔහුගේ ආයාචනයේ තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි මේ පෙත්සමට කිසිසේත්ම බය නැහැ. මොකද මේක අපිට විශ්වාසයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කිසිදු පදනමක් නැති පෙත්සමක්සේ සලකලා මෙය නිෂ්ප්‍රභා කරන පෙත්සමක් කියලා. ඒකින්ද කෙසේ වෙතත් අපි ජාතික ජනබලවේගයේ විදිහට අතරමැදි පෙත්සම් වෙන වෙනම තුනක් දැම්මා. ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය, ඒ වගේම විජිතේරත් සහෝදරයා සහ එරංග ගුණසේකර සහෝදරයා මාර්ගයෙන් අපි නීතිඥ ජනාධිපති නීතිඥවරුන් 3 දෙනෙකු මැදිහත් වීමට පහසු වන ආකාරයෙන් පෙත්සම් 3ක් ජාතික ජනබලවේගයේ යොමු කළා තිනවා. අපි විශ්වාස කරනවා මේ පෙත්සමට ඔහු විසින් ගොනු කර ඇති පෙත්සමට කිසිදු පදනමක් නැහැ. මේක නිෂ්ප්‍රභා කරන්න ඕන පෙත්සමක්. ඒකින්ද අපි රටේ ජනතාවට කියනවා ඔබලා බිය වෙන්න එපා. ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙන පරිදිම ජනාධිපතිවරණය නැවත පැමිණෙනවා, ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ පැවැත්වීම කිසිවකට වළක්වන්න හැකියාවක් නැහැ.